අසූචි නැවට මුදල් ගෙවලා අසූචි පෝරත් නැහැ නැවත් නැහැ ගෙවපු දෙයට මොකක්ද උනේ කියන එක දන්නෙත් නැහැ බඩුත් නැහැ නඩුත් නැහැ මේ අසූචි කියන වචනේ එච්චර පාවිච්චි කිරීම සුදුසු වෙන්නේ නැහැ මොකද අපි රටක් එක්ක තියෙන ප්‍රශ්නයක් ඔබතුමාලත් චීනයත් එක්ක බොහොම සමීපව කටයුතු කරන කණ්ඩායමක් විදියට එහෙම අපහාස කරන්න ඒක පිළිබඳව ඒගොල්ල ලොකු කනගාටුවකට පත් වෙන බව මට චීන තානාපති කාර්යාලයත් ඒ නිලධාරිනුත් වරින් වර අදහස් ඉදිරිපත් කළා තියෙනවා කෙසේ වෙතත් එතන යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ඒ පෝර නැව ලංකාවට ආවේ නැහැ ඒකට සල්ලි ගෙවලා වෙනමම විගණන වාර්තාවක් සකස් කරලා තියෙනවා. අපි ඉදිරියේදී මේ ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. කොහොමද අපේ රටෙන් මෙච්චර ඩොලර් හිඟයක් තිබියදී කොහොමද මේ ඩොලර් ප්‍රමාණය ගෙව්වේ? දේශ කටයුතු අමාත්‍යතුමා දැන් නිලධාරීන් යොදවලේ පරීක්ෂණය කරනවා. ඊට පස්සේ අපි වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. යදාමනී ගුණවර්ධන මහත්තුමා කම්කරුවා විදේශ රැකියා මහත්තුමාගෙන් ඇසීමට. තුන මේ සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත යුතුයි. හතර මේ සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත යුතුයි. පහ මේ සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත යුතුයි. මේ පිළිතුරු මහ බැංකුවෙන් ලබා ගන්න කියලා දෙන උත්තරේ නම් පිළිගන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අපි අහන ප්‍රශ්න වලට පිළිතුරු එවන්නේ නැත නැත කියලා පිළිතුරු එවන්න බෑනේ. මහ බැංකුව සතුව මේ තොරතුරු තියෙනවා. මේක වැරදි කියන එකත් මම පිළිගන්නවා. මේ සම්බන්ධව මහ බැංකුවෙන් සියලුම තොරතුරු අරගෙන නැවත මේකට පිළිතුරු ලබා දීමට අවස්ථාවක් ලැබල දෙන්න. මේ පැත්තේ ඉඳලා කෑ ගහලා මේ පැත්තට ඇමතිකමක් අරන් ගිහිල්ලා මේ ස්ථාර නියෝග දන්නේ නැත්තම් අමාත්‍ය ධූර දරණ එකවත් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කරුණාකරලා. බොමිසිතේ කර්ම. ඌ පැත්ත ගැන එතුමා උගන්වන්න ඕනේ නැහැ. එතුමා හිටපු ඉතිහාසයෙන් ඉඳලා පටන් ගන්න ඕනේ. එතුමා කොතනද හිටියේ කියන එක. මම දැක්ක ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා පාසල් ළමුන්ගේ වාර ප්‍රවේශ පත්‍රවල ගාස්තුව 125කින් 30කින් වැඩි කරන්න යනවා කියලා. වැඩියෙන් බස් රථ දාලි වෙලා ඒ අයගේ ප්‍රවාහනය දෙනවද? එහෙම නැත්නම් තියෙන බස් රථ ප්‍රමාණයට ඉන්ධන වියදමවත් හොයාගන්න බැරුව ඒ බස් රථ ප්‍රමාණය නතර කරනවාද කියන තීන්දුව දෙකෙන් එකක් ගන්න වෙනවා. එකෙන් හොඳ තීන්දුව ගමු. දැන් මෙතන මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය දෙගුණ තෙගුණ කරගන්නවා. මෙතන වරප්‍රසාද වැඩි කරගන්නවා එක එක විදිය. පාසල් යන දරුවන්ගේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය කරලා නැහැ ගරු මන්ත්‍රී. ඒක හරිම වැරදි. මන්ත්‍රීවරුන්ගේ රක්ෂණය තාම වැඩි කරලා නැහැ. ඔය පත්තරවල පුවත්පත් විතරයි. ඒක බොරු කතාවක්. කොට ගාගන්නකො සිංහල දන්නේ නැද්ද ඔයගලන්ට? රාජකුමාරි කේන කාන්තාවක්, සුදර්ම නිතිකුමාර රජයවර්ධන කියන කාන්තාවකගේ කලාකරු කාන්තාවකගේ නිවසේදී වෙලිකඩ පොලිසිය පාර්ලිමේන්තු පොලිසිය එතන මිය කියලා තියෙනවා. අපි හිතන මරලා දැම්ම කියලා. එයාගේ වලලදා බොඩි එක අප ගොඩ ගන්න. ස්වාධීන පරීක්ෂණයට බාර දෙන්න කරන්න එක. නැත්තලි කරන්න. මරණ කොට ගන්න එක උසාවිය වැඩක්. අධිකරණයට අයත්ව තිබෙන මේ කාරණය ගැන සුව බලා කටයුතු කළා. ඔබතුමාට අවශ්‍ය පිළිතුරු. මෙහෙම පොලිසියක් ඇතුළ ගහලා මරන්න බෑ. ඒ අහිංසක කාන්තාව කොළඹට ආවේ මැරුම් කන්න නෙවෙයි. ඒ නිසා කරුණා කරලා මේ පිළිබඳව දැඩි පියවර ගන්න. ස්වාධීනව පරීක්ෂණ කරලා යුක්ති ඉෂ්ට කරන්න. ඒක ඉල්ලීම කරන්න. කිසිම නීතියට යට ඒකට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. Give you that assurance. Don't have any doubts on it. මේ සිදුණු හානියට අපි කියන්නේ සාධාරණත්වය ඉෂ්ට කරා. අගමැතිතුමා පැහැදිලිව කිව්වා ඒ පිළිබඳව නීතිය අධිකරණයට හා පොලිසියට කිසිම බැලිපෑමක් වෙන්නේ නැහැ. ඒක සුදුසු පරිදි කටයුතු කරනවා කියලා. මේක දිගින් දිගටම කතා කරන්නේ මේ දේශපාලනය ඡන්ද බලාගෙන කළ යුතු දේවල් නෙමෙයි මෙව්වා. ස්වාධීන පරීක්ෂණ කරලා යුක්ති ඉෂ්ට කරන්න එච්චර විඩ ඕන. ඉල්ලන කරන්න. මේ සභාවේ සිටින සියලුම දේශපාලන පක්ෂ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කළා මැතිවරණයට. දැන් මේගොල්ලන්ට තාමත් හම්බ වෙන්නේ මූලික වැටුප. මෙතන ගුරුවරු ඉන්නවා, කම්කරුවෝ ඉන්නවා, මුරකාරයෝ ඉන්නවා, පියන්ලා ඉන්නවා. රාජ්‍ය සේවයේ ඊටාම පහළම ශ්‍රේණි වලයේ ඉන්නේ ගරු අග්‍රාමාත්‍යතුමනි. මේගොල්ලන්ට සම්පූර්ණ වැටුප දීමට කටයුතු කරන්න. චක්‍රලේඛනේ යවන්න තිබුණේ ළඟම තිබෙන ආයතනයට අනුයුක්ත කරන්න. නමුත් අනුයුක්ත කළා නැහැ. ස්ථාන මාරුවක් දීලා තිබෙන්නේ. සමහර අපේක්ෂකයන් අතර හිටියා ආදේශක පත්වීම සහ කොන්ත්‍රාත් පදනමින් වසර ගණනාවක් සේවය කරන අය. ඒතර ඒම් අයට මේ කියන අවස්ථාවවත් මේ මොහොතේනක ලැබිලා නැහැ. මොන දේශපාලන පක්ෂ තුල නාමජන දරුවත් කමක් නැහැ ගරු අගමැතිතුමනි. කඩිනමින් මේ අයට මේ සහනය ලබා දෙන්නේ කියලා කියන ඉල්ලීමට අපිත් සියලු දෙනාම එකඟව ඉදිරිපත් කරනවා. දැන් මේ මාස 3 නිවාඩු හැටියට සලකලා තියෙනවා. එතකොට ගොඩක් අයට හදිසි අසනීප වුණත් නෝපේ වැටෙන්නේ. ඡන්දේ කල් ගියේ ඒ අයගේ වරදක් නිසා නෙවෙයිනේ. මේ ප්‍රශ්නේ විසඳුවේ නැත්නම් කඩිනමින් ළඟදීම කීප දෙනෙක් සියදිවි නසා ගන්නවා. ඒ මොකද දරු පවුල් වල දරුවන්ට කණ්ඩ නැහැ. පේතක් ගන්න විදියක් නැහැ. පාසල් යවන්න වියදමක් නැහැ. රාජ්‍ය පරිපාලන හා සුදේශකත්ව අමාත්‍යාංශය ඇතිවරණ කොමිසමත් එක දැන් සාකච්ඡා කරලා තියෙනවා. ඔය දැන් අද මතු කරපු ප්‍රශ්න තුනක්. ඉතින් ඒක නිසා මේක කඩිනම් අවධානය යොමු කළා. ඇතිවරණ කොමිසමේත් උපදෙස් එක්ක ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු ඒ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්න දැන් අපි මේක සෑහෙන කාලයක් කතා කරලා තියෙනවා. හැම ප්‍රශ්නේ දන්නව උත්තරයක් නැහැ. නෑ එතුමා කිව්වා දැන් සාකච්ඡා කරලා ඉන්නවා. දැන් සාකච්ඡා කරනවා. උත්තරයක් නැහැ නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.